ආයුබෝවන්. ඔබගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා එහෙම නැත්නම් subscribe කරලා ඔබ මේ එකතු වෙලා ඉන්නේ බොහොම උත්සුකව ලග්න පලාපල විස්තරය දැන කියා ගන්නට. එහෙනම් අපි කියන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ලග්න පලාපල විස්තරය සියලුම නාලිකාවලට පළමුව 2024 නව වර්ෂයේ ලග්න පලාපල විස්තරයයි. ඉතින් මේ YouTube නාලිකා අතරින් ප්‍රමුඛතාවයේ තියෙන නාලිකාවක් විදියට ඔබ හඳුනාගෙන ඔබ දැනටමත් එකතු වෙලා ඉන්න මේ නාලිකාව හරහා YouTube නාලිකා අතරින් පළමු වෙනටම 2024 ලග්න පලාපලේ ගෙනෙන්නට අපිට හැකියාවක් ලැබුණා. 2023 වර්ෂයේ ඉක්මවමින් පවතින මේ කාල සීමාවේදී 2024 වර්ෂයේ උදා වෙන්නට નિયમિતව එහෙම නැත්නම් ඒ පැත්තට බර වෙමින් යන කාල සීමාවකයි අපි ඉන්නේ. සොබහ දාම පවා මේ අලුත් අවුරුද්ද පිළිගන්නට බොහොම සූදානමක් අරගෙන තියෙනවා කියන කාරණය ඔබ දන්නවා. ඉතින් ඒ නිසා ඒ ගස්වැල් පවා නැවුම් වෙලා අලුත් වෙලා මේ පිළිගන්නට සැරසෙන මේ අලුත් වර්ෂය ඔබට කොහොම බලපානවද කියන කාරණය ඔබ දැන කියාගන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. 2023 ගෙවපු විදිහට ඔබ කැමති නැහැ 2024 ගෙවන්නට. එහෙනම් කොයි විදිය බලයක් ඔබට හිමි වෙනවද කියන කාරණය දැන කියාගන්නට ඔබ කැමැත්තෙන් ඇති. ඉතින් මේ ගාණනය ගැන කියද්දී ඔබට කියන්නට ඕනේ 2024 වර්ෂයට ඔබට විවාහ අපේක්ෂාවන් එහෙම තියෙනකොට විවාහ නැකත්තේම හදාගන්න ඕනි වෙනවා. විවිධ කටයුතු තියෙනවනේ 2024 වර්ෂයේ. එතකොට ඒ සඳහා විවිධ නැකත් හදාගන්න ඕනිකම ලැබෙනවා. ඒ කටයුතු අපෙන් කරගන්නට ඔබට ඔන්න තිරේ දිස්සන අංකය පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා බොහොම පහසුවෙන්ම. ජ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනෙක්ට ජ්‍යොතිෂ පාඨමාලාව කරන්න පුළුවන් අපිත් එකතු වෙලා. වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්ට වාස්තු විද්‍යාව පාඨමාලාව කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාස්තු විද්‍යාව පරීක්ෂා කරගන්න පුළුවන් අපිව ගෙන්නගෙන. ඉතින් මේ ආකාරයට ඔබට මනෝ උපදේශන අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් මනෝ උපදේශ පාඨමාලාව කරන කෙනෙක්ට ඒ කටයුතුත් අපෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් විතරයි යොමු කරන්නට තියෙන්නේ. අපි බලමුකෝ මේ 2024 මේ අලුත් අවුරුද්දත් එක්ක බලද්දී නව වර්ෂයත් එක්ක බලද්දී මේ අප්‍රේල් අලුත් අවුරුද්ද ගැනත් අපිට යම් අවධානයක් යොමු කරන්නට වෙනවා. මොකද 2024 අප්‍රේල් අලුත් අවුරුද්දේ තියෙන තත්කාලයේ බලපෑමත් මේකට එකතු කරලා තමයි මේ පලාපල විස්තරයට අදාළ විස්තරය ඔබට ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. ශනිගේ උපග්‍රහය දෙන්නෙක් ඉන්නවා ගුලික සහ මාන්දි කියලා. මෙන්න මේ දෙන්නගේ ක්‍රියාකාරී තත්ත්වයක් කොහොමද කියලා බලලා තමයි මේ පලාපල විස්තරය හරිගස්සන්නේ. ඊට අමතරව වසරේ තියෙනවා 2024ට ග්‍රහ යුද්ධ, ග්‍රහණ, මේ ග්‍රහයන් වසර පුරා සිදු කරනවා එක එක රාශි මාරුවේ. ඉතින් ඒ සියල්ල ගැන දැන කියාගෙන තමයි මේ පලාපල විස්තරයට ඔබට කියන්නට වෙන්නේ. ඉතින් අපි දකිනව විවිධාකාරයෙන් මේ එක ග්‍රහයක මාරු නාම කරන පලාපල විස්තර. ඉතින් හැම ග්‍රහයකින් ග්‍රහයටම මාරු වෙවි කරන මේ පලාපල විස්තරවලට වඩා ඔබට ඉතාමත්ම පුළුල් ආකාරයට ඔබ ඒ විග්‍රහයන් දැන කියා ගන්නට තමයි ඔබ මේ නාලිකාවත් එක්ක විශේෂයෙන්ම එකතු වෙලා ඉන්නේ කියන කාරණය අපි දන්නවා. ඊළඟට බැලුවොත් එහෙනම් මේ තත්කාල කේන්දරයේදී මේ 2024 වර්ෂයේ යෙදෙන මේ නව වසර පිළිගැනීමත් එක්ක යෙදෙන දශාව ඉදිරි පෙන්වුම් කරන්නේ කේතුගේ දශාව, අතුරු දශාව, බුධ අතුරු දශාව. එතකොට මේ අවස්ථාවේදී මේ ග්‍රහයන් ඉන්න රාශීන් නැකත් නැකත් පාද ආදී උපග්‍රහයන් ආදී ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපි උදාහරණයකට ගමු. යුරේනස් මේෂයේ බෙරණ 4 වන පාදයේ අධිපති සිකුරු වෙමින් උපාධිපති බුධ වෙමින් සිටිනවා. නෙප්චූන් මීනයේ පෝපුටුප නැකතේ 4 වන පාදයේ අධිපති ගුරු වෙමින් උපාධිපති කුජ වෙමින් සිටිනවා. එතකොට රාහු සහ කේතු මුට අවස්ථාවට පත් වෙනවා. බුධ සහ සිකුරු සම අවස්ථාවේ, රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර අවස්ථාවේ, ශනි මූල ත්‍රිකෝණ අවස්ථාව, මේ වගේ අවස්ථාවන් වලට පත් වෙලා තියෙනවා. ආත්මකාරක தත්ත්වෙ පෙන්වන්නේ බුධ, අමාත්‍යකාරක රවි, භාතෘකාරක චන්ද්‍ර, මාතෘකාරක ගුරු, පිතෘකාරක ශනි, පුත්‍රකාරක සිකුරු, ඥාතිකාරක රාහු, දාරකාරක කුජ. ඉතින් මේ தත්ත්වෙනොත් අපිට සලකන්න වෙලා තියෙනවා. ලග්නය ත්‍රිංශාංශකේ ධනු, හෝරාව කටක, දීර්ඝාණේ මේෂ, සප්තාංශකේ මීන, නවාංශ සිංහ, ද්වාදශාංශක මිතුන. ඉතින් මේ ආකාරයට විවිධ තොරතුරු එකතු කර ගනිමින් තමයි ඔබට මේ පලාපල විස්තරය ගෙනෙන්නේ. ඉතින් අනිත් නාලිකාවන් එක්ක ඔබට සංසන්දනය කරන්න පුළුවන් අපේ නාලිකාවේ තියෙන පලාපල විග්‍රහය කොයිතරම් ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් එක්කද යන්නේ කියන කාරණය. ගත්ත ගමන්ම පලාපල විස්තරය අහන නාලිකාවත් ඔබ ඕනෑ තරම් අහලා ඇති සහ දැනටමත් අහනවා ඇති. ඒ ගැන බලද්දි බලන්න මේ විග්‍රහයට පාදක කරගන්නට පුළුවන් ජ්‍යොතිෂ්‍ය විග්‍රහයක්
මේ ජෝතිර්වේදියා විසින් ඉදිරිපත් කරන නැත්නම් ජෝතිර්වේදයන් හිතන එක ඉදිරිපත් කරගෙන යනවද කියන කාරණේ ඔබටම විනිශ්චය කරගෙන ඒ දැනුම තක්සේරුව අනුව ඔබගේ අනිත් කටයුතුත් කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඒ දැනුම යම් සිතකින් අඩු තැනකින් ඔබගේ කටයුතු කරගැනීම තුළ ඔබගේ ඒ කටයුත්තේ තියෙන අඩු ලුහුඩුකම් ඇතිවීමේ ඒ වගවීමත් ඔබටමයි පැවරෙන්නේ. ඉතින් ඒ ගැන වැඩිදුරටත් හිතන්න. ඉතින් ඔබගේ ඒ ජන්මපත්‍ර පරීක්ෂා කරගැනීමේ කටයුතු, එහෙම නැත්නම් නිවාසයේ තියෙන වාස්තු දෝෂ කටයුතු, ඒ සියල්ල අපෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔබට අදාළව පලාපල විස්තරය දැනගන්නට අපිට යොමු කරන WhatsApp අංකයට ඔබගේ ජන්මපත්‍රය අපි බලා දෙන්නම්. එහෙනම් අපි බලමු කොයි විදිහටද ඔබට බලපෑම පවතින්නේ කියන කාරණාව. තුලා ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් කතා බහ. විවාහ නැකත් ලබා ගැනීමේ දෝෂ ඇති කරන්නා වූ තත්ත්වයකුයි පවතින්නේ. ඉතින් ඒ ගැන විශේෂිත අවධානය යොමු කරන ඉතාමත්ම වැදගත් වෙනවා අපේ විවාහ අපේක්ෂිතයන්. විවාහය සම්බන්ධව ඍණාත්මක හැඟීම් දුරවන තත්ත්වයකුයි ඔන්න පවතින්නේ. ඔබ මෙතෙක් කල ඍණාත්මකව හිතපු ඒ හැඟීම, ඒ තත්ත්වය ඔබෙන් දුර වෙලා යන බොහොම හොඳ තත්ත්වයක් පවතිනවා. විවාහ දෝෂ අඩු සහකරුවන්, සහකාරියන් හිමිවන තත්ත්වයක් කාලයක් බවට පෙන්නුම් කරණි. ඒ නිසා එවැනි සුබදායි ශක්තියකුත් ඔබට ක්‍රියාත්මකයි. තවදුරටත් කියනවා මේ විවාහයේ පැත්තට ඥාතීන්ගේ උදව් උපකාර ඔබගේ විවාහය වෙනුවෙන් ලැබෙන්නා වූ වපසරියක්, ලැබෙන්නා වූ ශක්තියක් ක්‍රියාත්මක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ සුබ ශක්තියත් ඔබට ක්‍රියාත්මකයි. රැකී රක්ෂා පිළිබඳවයි අපේ තුලා ලග්න හිමියන්ගේ මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ආයතන ප්‍රධානීන්ගේ දෝෂ බලපෑම් දරා ගන්නට ඔබට විශේෂයෙන් මේ ප්‍රතිකර්ම කරලා ශක්තිමත් වෙන එක වැදගත් වෙනවා. මොකද ආයතන ප්‍රධානීන්ගේ එන විවිධ බලපෑම් ඔබට ක්‍රියාත්මක වන නිසා. ඥාති උපකාර ඔන්න රැකියාවට ලැබෙන්නා වූ තත්ත්වය. නෑදෑයන්ගේ උදව් උපකාර රැකියාව පැත්තට ඔබට හිමිවන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. රැකියා බලය සම්බන්ධව බලවත් වීමක්, එහෙම නැත්නම් ශක්තිමත් වීමක් ඔන්න ඔබට ඇතිවන බොහොම සුබදායි බලයකොත් ක්‍රියාත්මකයි. ප්‍රවාහන ආරක්ෂක මාධ්‍ය මෙන්න මේ ශ්‍රේෂ්ඨ බල වඩා යහපත් උසස් වීමක් ඇතිවීමක්, එහෙම නැත්නම් වඩාත් ඒ ශ්‍රේෂ්ඨ වල ඉන්න කටේ වඩාත් යහපත ඇතිවීමේ තත්ත්වයක් ඔන්න ක්‍රියාත්මක බලයකුත් පවතිනවා. ඒ නිසා ඒ සුබදායී තත්ත්වයට ඔබට අත්පත් කරගන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධවයි දැන් මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. නිවසේ පවතින දෝෂ තත්ත්වයන් ගෘහ ජීවිතයේ කටයුතු වලට බාධා කරන තත්ත්වයකයි පවතින. ඒ කියන්නේ නිවාසයේ තියෙන විවිධ වාස්තුමය වපසරිතින් දුර්වලතාවයන් ඔබට විශේෂයෙන් බලපාන තත්ත්වයක් තියෙනවා. අසල්වැසියාගේ බාධා දුරවන කාලයක් විදිහට කියන්නට ඕනේ. අසල්වාසීන්ගේ මෙච්චර කාල තිබ්බනේ විවිධ බාධාවන් ඔබට ඔන්න ඒ තත්ත්වයන් දුරවන කාල සීමාවක් බවටයි ඔබට පෙන්눔 කරන්නේ. නීතිමය පැත්තෙන් බැලුවොත් එහෙම නීතිමය ගැටලු විසඳෙන තත්ත්වයක් ඔබට පවතින. ඔබ විශේෂයෙන් නීතිමය ගැටලු වලට මුහුණ පාමින් සිටියා නම් ඔන්න ඔබට ඒවා විසඳෙන, ඒවා ලිහෙන තත්ත්වයට පත්වෙන කාලයක්. ගෘහ වාසීන්ගේ අසනීප රෝග සුවපත් වෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. ගෙදර හිටපු අයගේ රෝගී තත්ත්වයන් පහ වෙලා යන බොහොම සුබදායි බලයක් ඔබට ක්‍රියාත්මක කාලයක්. තුලා ලග්න හිමි ඔබගේ අධ්‍යාපනය ගැනයි දැන් කතා බහ කරන්න මේ සූදානම් වෙන්නේ. ජන්මපත්‍ර අනුව අධ්‍යාපන බාධාවන් සඳහා ප්‍රතිකර්ම නොකළ පිරිස යම් කිසි විදියකින් පීඩාත්මක දෙයට මුහුණ දෙන තත්ත්වයක් නම් තියෙනවා. ඉතින් ඒ ගැන ඔන්න විශේෂිතව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. අධ්‍යාපනයේ පැත්තෙන් බලද්දී අධ්‍යාපනයේ විශිෂ්ට ඵල ලැබෙන තත්ත්වයක් ඔබට තියෙනවා. ඉතින් ඒ නිසා විශිෂ්ට ඵල නෙලා ගන්නට පුළුවන් කාල සීමාවකයි ඔබ මේ සිටින්නේ. අධ්‍යාපනයට පැවති බාධාමය තත්ත්වයන් අඩු වෙන ස්වභාවයක් ඔබට ක්‍රියාත්මකයි. එහෙනම් අධ්‍යාපනයට පැවති බාධා අඩු වෙනවා කියන්නේ ඔබට අධ්‍යාපනයේ තව ඉදිරියට යන්නට පාර කපා ගන්නට හොඳ කාලයක්. උපදේශකයන්ගේ, විද්වතුන්ගේ උපකාර අධ්‍යාපනයට ලැබෙන්නා වූ තත්ත්වයක් ක්‍රියාත්මකයි. ඒ නිසා ඒ අධ්‍යාපන ලැබෙන ඒ උපකාරී තත්ත්වෙනුත් ඔබට යහපත් යොදා ගන්නට බොහොම ධනාත්මක කාලයක්. තුලා ලග්න හිමියන්ගේ ධනය සම්බන්ධවයි දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබට විශේෂයෙන් කියන්නට ඕනි ධනය හානියෙදෙන
ග්‍රහ බල ක්‍රියාකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ජන්ම පත්‍ර නිසිවත් පිළිවෙත් අනුව මේ ධනය සම්බන්ධව කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍ය වන තත්ත්වයක් තමයි ඔබට තියෙන්නේ. ඥාතීන්ගේ දේපල බාධාමේ තත්ත්වයන්, එහෙම නැත්නම් ඒ ඥාතීන්ගේ දේපල සම්බන්ධව තිබෙන විවිධ කරදර තත්ත්වයන් ඔන්න දුරු වෙන තත්ත්වයක්, ඒවට බොහොම සුබ බලයක් ලැබෙන තත්ත්වයකයි ඔබට තියෙන්නේ. හදිසි ධනලාභයක් ඔබට ඇති කරන්නා වූ බලයකුත් ක්‍රියාත්මකයි. ප්‍රාග්ධනීය විදිහට යොදන මුදල් වඩාත් ලාභදායක වන කාල සීමාවක් විදිහට ඔබට පෙන්වුම් කරනවා. ඒ නිසා බොහොම හොඳ සුබදායී බලයක් ඒ ව්‍යාපාරික පැත්තනොත් ඔබට ලැබෙන කාලයක් විදිහට කියන්නට ඕනි. ඔබට අවශ්‍ය සියලුම ජන්මපත්‍ර පරීක්ෂා කටයුතු, නිවාසයේ තියෙන දෝෂ තත්ත්වය බලා ගැනීමේ කටයුතු, ඒත් එක්කම මනෝවිද්‍යාත්මකව ඒ අවශ්‍යතාවයන් තියෙන පිරිසට උපදේශන අවශ්‍යතාවයන් සහ ඒ මනෝවිද්‍යාව පිළිබඳ උපදේශන පාඨමාලාවක් හදාරන්න කැමති කෙනෙක්ට, ජ්‍යොතිෂ්‍ය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න කැමති කෙනෙක්ට, වාස්තු උපදේශන පාඨමාලාවක් හදාරන්න කැමති කෙනෙක්ට, ඒ සියලු දෙනාට අපි ඔන්න පහසුකම් සලසලා තියෙනවා. අපට ඉගෙනු වපසරිය ගොඩනගන්න තිරේ දිස්සනංකයට WhatsApp පණිවිඩයක් තමයි යොමු කරන්නට තියෙන්නේ. ඉතින් ඔබේ ලග්නයට ඉතාමත්ම හොඳ, ඉතාමත්ම යහපත්, ඉතාමත්ම සුබදායි ඵලයන්ම හිමිවන, ඉතාමත්ම යහපත් ආකාරයෙන් ගෙවන්නට හැකි ජීවිතයක් ලැබෙන්නට බොහොම පහසුවෙන් ඔබගේ ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්නට හැකි වපසරියක් ගොඩනැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ධනය සම්බන්ධව, ඒත් එක්කම පවුල සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව, රැකියාව සම්බන්ධව, ඔබගේ ඒ නිරෝගී සම්පන්න භාවය සම්බන්ධ, ඒ සියලුම ධනාත්මක බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ කරගන්නට, ඔබ ඉලක්ක කරන ලද ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගන්නට හැකි ශක්තිය, ධෛර්යය, වපසරිය ඔබට ගොඩනැගෙන්නට අපි ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යන තවත් නැවුම වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙයි. ආයිබෝවන්.